අයිබෝන් ගිවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප මම කුෂානි කෞශල්‍ය ප්‍රථම වෙනව දහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ගොවිජන ජීවිත නගා සිටවීමට සෑම පියවරක්ම ගන්නා බව ජනපති පවසයි අගමැති ගමට කරන දේ නෑ බර අඩු කළා හතේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කළා ගම දියුණු කරන්ටයි අපේ ඉන්නේ උපාධි දහරින් 50000කට ගුරුපත් වීම කම්කරු අයිතීන් සුරැකීමට සේවා නියුක්ති පනතක් ගොවිජන ජීවිත නගා සිටීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා ප්‍රකාශ කළා. පසුගිය වසර කිහිපය තුළ කාලගුණ හා දේශගුණික වෙනස් වීම හේතුවෙන් ගොවි ආර්ථිකයට බරපතල හානි සිදු වූ බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. ගොවිජන අභිමන් 2018 ජනාධිපති සම්මාන උළෙලට එක්වීමෙන් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. ගොවිජන අභිමන් 2018 ජනපති සම්මාන ප්‍රදානෝත්සවයේ බණ්ඩාරනායක සම්බන්ධන ශාලාවේදී පැවැත්ුණා. මෙය පළමු වරට සංවිධානය කළේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවයි. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් WMMB වීරසේකර මහතා ගොවිජන අභිමන් 2018 සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පිළිගැන්නුවා. අපිට සතුන්ගෙන් තියෙන හානිය බරපතල ප්‍රශ්නයක්. ගොවියාගේ ආර්ථිකය, ගොවි ණය බර ඒ සියල්ල තමක තමයි ඔබේ අභිමානයට කැලලක් වී තිබෙන. ආර්ථිකයේ ඇතිවන කඩාවැටීම. ආර්ථිකයේ ඇති වී තිබෙන කඩාවැටීම විවිධ හේතු කාරණාවක් වෙනවා. ඇතැම්ම ඒවා බරපතල දේශපාලන ප්‍රශ්න විදියට හඳුන්වනවා. නමුත් දේශපාලන ප්‍රශ්නකට වැඩිය ගොවියා ආර්ථික වශයෙන් මුහුණ දෙන්නේ අද ස්වභාව ධර්මයාගේ ප්‍රශ්නයකයි. පහුගිය දවසක සේනා දළබුවා. මේ දළබුවා පිළිබඳව මොන විදිහේ විග්‍රහයන් කළත් මගේ දැනුමේ හැටියට කාලගුණික දේශගුණ විපර්යාස තුලින් බිහි වූ සතෙක්. ඒ ඇරෙන්නට වෙනත් විශ්මජනක වූ කෙනෙක් ගෙනල්ලා දාපු සතෙක් නොවන බවයි මගේ පෞද්ගලික විශ්වාසය. ඒ නිසා සතුන්ගෙන් වෙන හානිය කාලගුණික දේශගුණික විපර්යාස මේ තුල ඇතිවන රජයක ආණ්ඩුවක ඇතිවන ආර්ථික කඩාහැලීම ගොවි ජනතාවගේ පෞද්ගලික ජීවන තත්ත්වයේ පහත වැටීම මේ සියල්ල ඔබේ අභිමානයට අභියෝගයක්. මම දැක්ක පෞගේ දිනවල රටේ කීප පළක අපේ පොළොන්නරුව දිස්ත්‍රික්කෙත් උද්ඝෝෂණ පෙරපාලේ තිබුණා මිල වැඩි කරන්න කියලා වී මිල. මිල වැඩි කිරීම ප්‍රශ්නෙට විසඳුමක් වී තිබෙනවාද කියන කාරණය අපි පැහැදිලිව සොයා බැලිය යුතු වෙනවා. වී කිලෝවක් වැඩි කරපු ගමන් ආරංචි වුණාම කම්කරු කුලිය වැඩි කරනවා. ට්‍රැක්ටර් සහනික යන්ත්‍ර සූත්‍රවල මිල වැඩි කරනවා. පෝර සමාගම් පෝර මිල වැඩි කරනවා. රසායනික ද්‍රව්‍ය සමාගම් රසායනික ද්‍රව්‍ය මිල වැඩි කරනවා. මේක තමයි ඇත්ත తත්වය. ප්‍රශ්නේ තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. නිෂ්පාදන වියදම් හැකි පමණ අඩු කිරීමටයි විසඳුම් සෙවිය යුත්තේ. ඒ තුල තමයි ගොවි ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් කියන කාර්යය මා විශ්වාස කරනවා. ජනාධිපතිතුමා වෙත මෙහිදී සිහිවටන තිලිනයක්ද පිළිගන්නුණා. අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. මේ අතර අල්ල සහ දූෂණේ තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම අද එළි දැක්වුණා. එම සැලැස්ම මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්නුණා. වංචාව හා දූෂණේ තුරන් කරමින් ආර්ථික සමාජීය සංස්කෘතික හා පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම ක්‍රියාකාරී සැලැස්මේ අරමුණයි. එහිදී අදහස් දක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ සංවර්ධනයට තියෙන ප්‍රධාන බාධා දූෂණය, හොරකම, නාස්තිය. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා අපි මේ කරුණවලදී හෙට දවසේ මේ රට හොඳ රටක් වෙන්න නම් අපි අපේ වගකීම් සහ යුතුකම් අපි ඉෂ්ට කරන්නට ඕන. යහපත් රාජ්‍ය පාලනයක් කියන එක මේකට හැම කෙනෙකුගේම අවංකභාවයේ තියෙන්නට ඕන. කැපවීම තියෙන්න ඕන. ඒ කැපවීම හැම කෙනෙක්ම කරන්න වෙයි. ඒ කැපවීම කලේ නැත්නම් දේශපාලනඥයාගේ ඉඳලා සියලු රාජ්‍ය නිලධාරීන් ඉඳලා ඒ කැපවීම කලේ නැත්නම් අපි මහානායක ආමඳුරනේ තව අවුරුදු 10කින් පස්සේ මේ ලෝකයේ උතුම් විශිෂ්ට රේස් රට කොතනින් කෙලවර වේවිද කියලා හිතන්න බෑ. ඒක තමයි මේ රටේ ඇත්ත తත්වය. ආණ්ඩු කරන අයද හෙට ආණ්ඩු ගන්න බලාපොරොත්තු වෙන අයද මේ සියලු දේවල් වලදී සැබෑ අවංක වැඩපිළිවෙලක් පිළිබඳව තියෙන උවමනා මොකද්ද? ඒ වැඩපිළිවෙල කුමක්ද? බලය පිළිබඳව කතා කිරීම සහ බලය රැක ගැනීම පිළිබඳව ප්‍රශ්නේ විනා රටේ පත් වෙලා තිබෙන තත්ත්වයෙන් රට ගොඩ ගන්න සැබෑ උවමනාවක් එක්ක තියෙන වැඩපිළිවෙලක් හර්ධ සාක්ෂියට අනුව කිසි කෙනෙක් අතින් හැදිලා නැහැ. ඒක සැදිය යුතුයි. ඒකට කැපිය යුතුයි. ඒකට එකට එකතු වෙන්නට ඕනේ. මේ රටේ පත් කරන ලද කොමිෂන් සභාවලින් දැඩි ලෙස සාකච්ඡාවට සංවාදයට ලක්වෙච්ච කොමිෂන් සභාවක් තමයි
महाबैंकु बैंदुंकर वंचाव पिलीबंद पटकनला जनाधिपति कमीशन सभा नमोत अभी तम उलवांगला प्रधान वग उत्तर कार्य अलग मम प्रसिद्ध मंकी मन सिंगापूर अगमयत्मे पुज्जलिक कथाकला सिंगापूर अगमयत्मा मटनांकी हुए सिंगापूर पूर्वशे कुना पीटकने कुना एवनी प्रश्न कट संबंध के अभी ये संबंध किसी से पशुपटवेन्े नहने नमूत मट दीन कनगाटूतमय अद्धवेन का सिंगापूर रजया मे पीलिंद पेहदली प्रकाशया विवृतव करला नह सिंगापूर रजया मीट वडा मे वगकीम गण्डट ओण इतिहासे किसिदु आंटुवाक सिदु नोकल आकारेट गमत पन्सलक देवनु किरीमट ऋजुम क्रियाकले वत्मन रजय बव अग्रमात्य रणिल विक्रमसिंह महता पवसनवा कैकिराव महायलगमुव श्री देवतिस्स रजमह विहारे पवति उत्सवयकट एक्वेमिन अग्रमात्यवरया मिम अदहस पलकला कैकिराव श्री देवतिस्स रजमह विहारस्थाने देमहल धर्मशाला मंदिरे इदिकिरीम अग्रामात्यवरयागे प्रधानत्वयेन आरंभ किरुणा विहारस्थाने बोधि वटा इदिकिरुणु रन्वेट विवृत किरीमटद अग्रामात्यवरया एक्कुणा अनतुरुव पवति उत्सव सभावे अमतु अग्रामात्यवरया किया सिटी हिटपु जनाधिपति जे आर जयवर्धन महता आरंभ कल महावली व्यापारे हेतुवेन वेले कलापेट नव पणक् लभी अति बवय एहि ईलंग पियवर लेस गमे आर्थिकीय दिवुणु किरीमट वत्मन आंडुव पियवरगेन अति बव अग्रामात्यवरया पेन्वा दुन्ना නෑ බර අඩු කළා අපේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි කළා ගම දියුණු කරන්ටයි අපේ ඉන්නේ එහෙනම් මේ වැඩසටහන අපි ඉදිරියට ගෙනියනවා ගම්වල වෙනුවෙන් වැඩසටහන් කරගෙනවා ඒ කරන ගමන් වේර විහාර අමතක කළා නෑ මං හිතා අපේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ මුදල් දෙනවා දැන් මේ ලියාපදිංචි නැති වුණත් සංස්කෘතික ත්‍රිකෝණය මුදල් දෙනවා ජනාධිපතිතුමා මුදල් දෙනවා අගමැතිවරයා මුදල් දෙනවා එනං ඒ හතරෙන් මං හිතන්නේ මීට ඉස්සර නොලැබුණු විදියට කුඩා විහාරස්ථාන වලට ගමේ විහාරස්ථාන වලට තමයි මේ මුදල් ලැබලා දෙන්නේ. ගම් පෙරළියෙන් උත් ගමේ විහාරෙට මුදල් ලැබලා දෙන්න අපි අවස්ථාව දීලා තියෙනවා. මේ හැම එකෙම ඍජුව පන්සලට උදව් කරන්නත් වක්‍රව ගම දියුණු කළා ගමේ දියුණුවෙන් පන්සලට උදව් කරන්නත් මේ වැඩ කටයුතු දෙකම අපි කරගෙන යන්නේ. महायलगमुव श्री देवतिस रजमहा विहाराधिपति पूज्य सेनाधिरियागम विमलज्योति स्वामीन महंसे प्रमुख महासंगरत्नेद एमतनी चंद्रानी बंडार महात्म्यतुलु विशाल पिरिसक्द मेम अवस्थाव टेक्व सिटिया अध्यापन पद्धतिय देशपालनेन मुदागत युतु बव अमात्य अखिल विराज कार्यवसम महता पवसनवा ගුරුවරුන්ගේ ඉල්ලීම උනේ ගුරු වැටු පිෂමතාවය සම්පතේකට පත් කරන්න කියලා. ගුරු වැටු පිෂමතාව අදී එන එක නෙමෙයි 1997 BC පෙර වාර්තාවේ සිට එන එක. ඒක අපි කරන්න ඕනේ අපි කමිටුවක් දාලා මේ සියලු අදහස් අරගෙන මේලකට ආණ්ඩුවෙන් කොමිසමක් පත් කරලා තියෙනවා මේ හැම ශේෂ්ත්‍රයේම හැම සේවාවම වැටු පිෂමතාවය ඉවත් කරන්න. ඉතින් ඒ සඳහා ඒක බාර දීලා තියෙනවා. එතකම් පොඩි කාලයක් දෙන්න ඕනේ. අපි ගුරුවරුන්ට මේ අවුරුදු 4 ඇතුළත මූලික වැටුප 106කින් වැඩි කරලා තියෙනවා. වෘත්තීය සමිති නායකයෝ සමග කතා කරලා තමයි අපි ගුරු වැටුප විෂමතාවය සම්බන්ධයෙන් අපේ යෝජනා මුදල් අමාත්‍යාංශයට බාර දුන්නේ. ඉතින් ඒ නිසා මේ පාසල් දරුවන්ගේ ජීවිත එක්ක දේශපාලනය කරන්න එපා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ගිරිවුල්ල රත්නාලංකාර මහවිද්‍යාලයේ විද්‍යාගාරයේ සහ ඉගුරුම් සම්පන් මධ්‍යස්ථානයේ සිසු අයිතිර පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා මේ බව සඳහන් කළේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් බිලියන 35ක් උපාධිධාරීන් 25000කට රැකියා ලබා දීමේ වැඩසටහන යටතේ උපාධිධාරී ගුරුවරුන් 5000ක් බඳවා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසනවා. ජාතික පාසල් සඳහා තවත් ගුරුවරුන් 3500ක් බඳවා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාව යොමු කර ඇති බවද ඒ මහතා කියා සිටියා. ඉදිරියේදී ප්‍රාථමික ද්විතීක ශ්‍රේණිවල දරුවන්ට ටැබ් පරිගණක ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සැලසුම් සහගත ලෙස පෞද්ගලික පාසල් සංඛ්‍යාව ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා असत्य प्रवृत्ति समाजगत करम अमात्यांशे निवेदने करणव पौद्गलिक पासाल प्रवर्धने किरीमे किसिंदु चक्रलेखा निकुत्कर नैतिभवाय अध्यापनमात्यांशे अवधारणे कराणे කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමට සේවා නියුක්ති පනතක් ඉදිරිපත් කරන බව අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ වැශීර්ෂයේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපේ රටේ කම්කරු අනපනත් 40කට වඩා ක්‍රියාත්මක වෙනවා. ඒවා බොහොමයක් යල් පැන ගියේ ඒවා.
ඒසා පනත් සියල් එකතු කොට සේවා නියුක්ති තත්වයන් පිළිබඳව තනි පනතක් හඳුන්වා දීමට අපි කටයුතු කරනවා මේ තුලින් නම්‍යශීලී වැඩ පරිසරයක් හඳුන්වා දීමටත් අපි බලාපොරොත්තු වෙනවා පෞද්ගලික අංශයේ කාර්මික සාමය ඇති කිරීම සඳහා අපේ ඉදිරියේ සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා EPF ප්‍රතිලාභ නැවත ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී සමාජිකයන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙනවා ඒ සඳහා අපි ඉතා ඉක්මනින් පිළියම් යෙදීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා අද තමුන්නාසල හදන්නේ කම්කරු අමාත්‍යංශයේ දුර්වල කරන ගමන් ඒ නීතිගති ක්‍රියාත්මකීමේ නමත්තන ගමන් වක්‍රපනත් වලින් ගෙනල්ලා මේ රටේ වැඩපරණ මන්ත්‍රිය පාලනය කරන්න අපි මේ ගිවිසුමට යා ගිවිසුමට යා කියලා එක්සත් ජාතික පක්ෂ රජේ දරු රණ වික්‍රමසිංහ අගමැතිතුමා රුපියල් 50ක් අමතරව क्रिकेट क्रीडाव इहल नीमट रजयाक वशेन उपरिमेन कटियतु करन बव क्रीडा अमात्य हरिन प्रणांदु महता अद पार्लमेंट द्वि प्रकाश कला आयवय तुन्वन वर किवीमे क्रीडा अमात्यांश वैशी श्रीवादेट एक्विमिनोई अमात्वर्या मे बव प्रकाश कले නිලවරණ වල විශාල අර්බුදයක් තිබුණා. නිවැරදි විදිහට මේ නිලවරණ ටික තියන්න අවශ්‍ය කරන කටයුතු ටික කරා. මේ ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්නේ ආවේ ඇවිල්ලා ඇත්තටම ඒගොල්ලන්ටත් සංවිධාන 59කට දෙනකොට ක්‍රිකට් බෝඩ් එකට දුන්නා නම් බාලක මණ්ඩලයට ඡන්දේ තියන්න මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. අවුරුදු 8ක් මේ රටේ බාලක මණ්ඩල නැතුව දිව්වේ. එහෙම දූප එකක් තමයි අපි යහපාලන හඬුවක් ඇවිල්ලා පළවෙනි වතාවට මම ඒ ඡන්දේ තිබ්බා. මම කනගාට වෙනවා හිටපු ක්‍රීඩා ඇමතුමා දයසිරි ජයසේකර ඇමතුමා කිව්වා ක්‍රිකට් නිලවරණ හැමදාම ඉන්ටරිම් කමිටි එක වෙනස් කරේ දයසිරි ජයසේකර කිව්වා. එතුමාට අමතකලක වෙනස් කරේ මහින්දාලන්ද අලුත්ගමගේ කියලා. අපේ කාලේ ඇමතුමා අපි T20 world number 1, අපි 50 overs number 2, අපි test number 3 හිටියේ. අද වෙනකොට මොකද? අද T20 number 8, 50 overs 9, test number 6. මේක තමයි අද තියෙන තත්ත්වය. හැබැයි තරඟේ පරාජයටපත් වෙනකොට දූෂණයෙන් අපි ඉහළටම ගිහිල්ලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩාවේ. මම ආගෙන හිටියා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා කිව්වා එතුමාලා ක්‍රිකට් හදපු විදිය. හැබැයි ඒ කාලේ ක්‍රිකට් පාලක මණ්ඩලය නෙමෙයි ක්‍රිකට් හැදුවේ. ඒ කාලේ අර්ජුන රණතුංගගේ ඇමතුමාලාගෙන් පසු කාලීනව දක්ෂ ක්‍රීඩකයෝ ආවා. ඒ ක්‍රීඩකයෝ සෙල්ලම් කරලා තමයි ලංකාවේ ක්‍රිකට් රැකගත්තේ. සූදු කැලින් නැතුව දැක්මක් ඇතුව වැඩ කරලා තිබ්බා නම් මහේල රිටයර් වෙනකොට සංගක්කාර රිටයර් වෙනකොට ඒ ප්‍රමිතියේ ක්‍රීඩකයෝ බිහි වෙලා තියෙන්න ඕනේ. අර්ජුන රණතුංග ඇමතුමාගේ නායකත්වයෙන් අපේ රටට ගෙනාවු ගෞරවය අඩුමතරමින් තව අවුරුදු 6කින් බැරනම් 8කින් හරි නැවත වතාවක් ගෙන එන්න තරුණ ඇමතිවරයෙක් හැටියට ඔබතුමාට පුළුවන් ඒක කරන්න බැරනම් ඔබතුමාගෙන් තොඩන්නේ නැහැ කියලා කියන්න වෙනවා තරහා වෙන්න එපා අපිට දුන්න ලොකම ගෞරවය තමයි පහුගිය කාලේ තරඟ පාවා දීම සඳහා වෙනම කාර්යාලයක් මේ රටේ ස්ථාපිත කරන්න කිව්වා ඒකෙන් පෙන්නවා මේ ක්‍රිකට් ක්‍රීඩාව නරකම තත්ත්වයට පැත්තලා තියෙන රට අපේ රට කියලා අද ක්‍රිකට් වැටිලා තියෙනවා අපි ඒක පිළිගන්න ඕනේ ක්‍රිකට් ජයග්‍රහණය කරන්න පුළුවන් පරාජය වෙන්න කරන්න පුළුවන් නමුත් මම හිටපු ක්‍රීඩකයෙක් හැටියට මම දකිනවා ක්‍රීඩකයන්ගෙත් යම් යම් අඩුපාඩු තියෙනවා මේ වාර නිලවරණෙත් මේ ක්‍රිකට් මාෆියා වෙනස් කරන්න කණ්ඩායමක් එකතු වුණත් හොඳ කට්ටියක් එකතු වුණත් කරන්න බැරි බව අපිට තේරුම් ගියා ඒ කියන්නේ මෙව්වට වෙන්නේ සූදුකාරයෝ ඇවිල්ලා මේ ක්‍රීඩාව සූදුවක් බවට පත් කරලා තියෙනවා අපිට කියන්න පුළුවන් ද එක පරීක්ෂණයක අපේ එක ළමෙක් එක ක්‍රීඩකෙක් වැරදි වැඩක් කළාද කියලා අපිට තියෙන අභිමානේ න අපේ ගෞරවය න තරඟ පරදින අපි හිතට අමාරුයි දුකයි දැන් මේ අන්තිම කැප්ටන් නැවිලා මැච් 13ක් පරාද එතකොට ඒ මාලින්ග මැච් පාවා දිලාද තුමා ඕනකම මේ මැච් පරදින්නේ නැහැ කැප්ටන් කෙනෙක් එතකොට අපි උත්සාහ ගන්න අපිට තාක්ෂණ වශයෙන් අවුලක් තියෙනවා එක පාට Facebook එකේ රෝණ ඉදිරිය ක්‍රිකට් ගහන්න හරි අමාරුයි මම විශ්වාස කරනවා සියලු දෙනෙක් කවුරුත් මේ රටක ක්‍රීඩාවක් කරන්නේ පරදින බලන් හැබැයි කණ්ඩායම් හැංගීම කියන එක හැපි ඩ්‍රෙසින් රූම් එකක් හදන එක තමයි අපි මේ වෙලාවේදී කරන්න ඕනේ දිනුමේදී හම්බල් වෙන්නත් පරාජයේදී ශක්තිමත් වෙන්නත් මිනිස්සු වෙලා අපි සූදානම් වෙන්න ඕනේ හැබැයි ඒකට කැමති නැති පිරිස මම හිතනවා ලංකාවේ ක්‍රීඩකයව තව පල්ලයට දාන එක පිළිබඳව නම් මගේ තියෙන දරුණු අප්‍රසාදයක් ඉදිරියට අරින හැම ක්‍රීඩාංගණයක්ම තුල ක්‍රීඩකයෝ ක්‍රීඩාගාර ව්‍යුත්ත කරනවා මිසක් දේශපාලඥයෝ ව්‍යුත්ත කරන්නේ නැහැ ඒ සංකල්පය අපි ගේන්න බලාපොරොත්තු වෙනවා අපි මහජන මුදලින් හදන දේ මහජනයා විසින් ඕපන් කළ යුතුයි කියන සංකල්පය අපි ක්‍රීඩාව හරහා ගේනවා නවතත් ප්‍රවෘත්ති ත්‍රිපිටක අභිවන්දනා සතියට සමගාමීව දිවෙන පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලිසිය එක්ව සර්වඥ ධාතු වන්දනා පින්කමක් සංවිධාන කළේ ත්‍රිපිටක අභිවන්දනා වැඩසටහනට සමගාමීවයි අම්පාර විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්ෂ මහවාපී විහාරාධිපති කිරිදිවල සෝමරතන ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම කටයුතු සංවිධාන කෙරුණා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා
ගාල්ල මත්තක පොත්තිවල ශ්‍රී සුමන ශෛලාරාම පුරාණ විහාරස්ථානයේ දහම්පාසල් ගොඩනැගිල්ලට මුල් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායකර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 40ක් මැතිඅමතිවරුන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා නාත්තන්ටිය ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එක්ව නාත්තන්ටිය මහජන පුස්තකාලයේ වෙත ත්‍රිපිටක ග්‍රන්ථ පරිත්‍යාග කිරීමට කටයුතු කළා. දර්ශනීය පෙරහැරකින් වැඩම කළ ත්‍රිපිටක ග්‍රන්ථ 57ක් මෙහිදීම පුස්තකාලයේ වෙත පරිත්‍යාග කෙරුණා. රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. මෙත්සිරි සෙවන වකුගඩු නිවාරණ මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා ජනතා අයිතියට පත් කෙරෙනවා. ලෝකේ නවීනතම තාක්ෂණීය යුතුව මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබෙනවා. ඒ සඳහා ජනාධිපති අරමුදලින් වැය කර ඇති මුදල රුපියල් මිලියන 487ක්. රෝගීන් සඳහා නේවාසිකාගාරයක් රසායනාගාර මෙන්ම පහසුකම් රැසක් මෙම මධ්‍යස්ථානයට ඇතුළත්. අනුරාධපුර ඉදිකෙරෙන මෙත්සිරි සෙවන වකුගඩු නිවාරණ මධ්‍යස්ථානයෙන් වවුනියාව මන්නාරම යාපනය ත්‍රිකුණාමලය කුරුණෑකල යන දිස්ත්‍රික්කවල වකුගඩු රෝගී ජනතාවට සෙත සැලසෙනවා. ත්‍රිවිධ හමුදාවේ සහයෝගයේ ඇතිවයි ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත්තේ. උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මේ වෙනකොට උතුරුමැද පළාතේ 17000කට ආසන්න වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා. වකුගඩු බද්ධ කරපු රෝගීන් සහ බද්ධ කරන්න කලින් ඔවුන්ට ඒ අවශ්‍ය සියලු දැනුම ලබා දීම සඳහා මේ ආයතනයේ දෙවන මහල වෙන් කරලා තියෙනවා කාමර 18කට ආසන්න සංඛ්‍යාවක්. ඈත ගම්වල ඉඳන් එන රෝගීන්ට අවශ්‍ය ආහාර පාන පවා අප රජයේ විසින් ඉදිරියේදී සපයන්න බලාපොරොත්තු වෙනවා. මේ දිනවල දේශපාලන වේදිකාවේ වැඩි වශයෙන්ම කතාබහට ලක්වන්නේ ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳවයි. ඒ සමග දේශපාලන වේදිකාවේ තවත් තොරතුරු කිහිපයක් දැන් ආනුක්‍රම ව්‍යවස්ථාව අනුව නොවැම්බර් 5 වෙනිදා දෙසැම්බර් 5 වෙනිදා අතර ජනාධිපති ඡන්දය පවත්වන්න ඕන. රටේ දේශපාලනේ කොයි පැත්තට හැරෙනවද කියන එක තීරණය වෙන්නේ මේ ජනාධිපතිවරණ ඇත්තෙන්. මෙදා ජනාධිපතිවරණේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කොයි අපේක්ෂකයා ගත්තත් 50 ඉක්මවන්න මේ ජනතා විමුක්ති පෙරමුණ ඒ කාටවත් ඉඩ දෙන්නේ නැහැ. අපි ඒකට නියම සූත්‍රය දාන්න. සංජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් කලබල විය යුතු නැහැ. ඒ වගේම තමයි අපි ජනාධිපති අපේක්ෂකවරයා නම් කිරීම නිල වශයෙන් සිදු වෙන්නේ UNP විරෝධී සියලු කඳවුරු එකතනකට අරගෙන ඇවිල්ලා මේ වෙනකොටම මේ වෙනුවෙන් සාකච්ඡා පවත්වාගෙන යනවා. ගෝඨාභය රාජපක්ෂත් ඉන්නේ මහින්ද රාජපක්ෂ කරපු දේ කරන්න. ගෝඨාභය රාජපක්ෂලා මහින්ද රාජපක්ෂලා එකතු වෙලා පහුගිය කාලේ මේ රටේ ජනතාවට කරේ මොනවාද කියන කාරණේ රටේ ජනතාවට අමතක වෙලා නැහෙනි. ඉතින් ඉපෙනින් ජනාධිපතිතුමාට වෙන්න අපි සූදානම් අපේ ජනාධිපතිතුමාගේ අපේක්ෂකයා ඉදිරිපත් කරලා විමර්ශනයේ ජනතාවගේ හදවත දිනාගත්ත නායකත්වයත් එක්ක අපේ ජනාධිපති වැඩපිළිවෙල නිර්මාණය කරන්න. දැන් ලේසියෙන්ම කැඳවන්න පුළුවන් මැතිවරණය තමයි ජනාධිපතිවරණය. හෙට තීරණය කරොත් ජනාධිපතිවරණය කැඳවන්න ඕනේ කියලා එතුමට ජනාධිපතිවරණයක් කැඳවන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් මේ රටේ පාලන බලය ගත්තම ඌට වැඩ කරන්න පුළුවන් නිදහසක් රාජ්‍ය බලයක් නිවැරදිව තියෙන්න ඕනේ. ඒ නිසා අපි කියන මුලින්ම තියන්න ජනාධිපතිවරණය. අපි දාන්න ඕන සුදුසුම මිනිහ දාලා අපේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සම්දානය එක්සත් ජාතික පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ජනාධිපතිවරණය ලබන. ඡන්දෙ දෙනවද කියලා අහන ගෝඨාභයගෙන් හොල්ගම් කළාද කියලා අහන්නේ ඡන්දෙ දෙන්නේ කවද්ද කියලා අහනවා බැසිල්ගෙන් මල්වාන ඉඩමගෙන අහන්නේ අපි බැරි වෙලාවත් උසාවියක ළඟින් ගියාතයි කොහෙද යන්නේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදු ජන පෙරමුණත් එකතු වෙන්නේ එතන දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිහා පොදු ජන පෙරමුණේ සමහරය බලන්නේ UNP කාර්යාලයටත් එහා පැත්තේ ඉඳලා බලන්නේ අපි ඒ නිසා කවුරු හරි හිතනවා නම් තනියම ගිහිල්ලා අපේ අපේක්ෂකයා මෙයි කියලා එකතු කරපුවාම අපිත් ගිහිල්ලා ඒකට මල්වට්ටි රද ගහලා වැඩේ කරයි කියලා එහෙම වෙන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපේ අනන්‍යතාවය තියාගන්නවා වගේම ඉදිරි ඕනම මැතිවරණයක් ජයග්‍රහණය කරගෙන යන්න තමයි අපි ලෑස්ති වෙන්න ඕනේ කියලා අපිට ඉන්න අපේක්ෂකයෝ ගොඩාක්. එකෙන් වඩාම හොඳම එක්කෙනා අපි දානවා. හරි වෙලාවට අපි කලබල වෙන්නේ නැහැ. ඒ සඳහා තරඟයක් නැහැ, බෙදීමක් නැහැ. පක්ෂයක් විදියට ගන්න තීන්දුවට සියලු දෙනාම එකතු වෙනවා. අපි අවස්ථා දෙකකදී එක්සත් ජාතික පක්ෂ නොවන අපේක්ෂකයෝ දැම්මා. මෙවර අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තමයි අපේක්ෂකෙක් දාන එක නම් මට 100%ක් විශ්වාසයි. අපේක්ෂකයා අනිවාර්යෙන් ජයග්‍රහණය කරන අපේක්ෂකයා. එක්සත් ජාතීන්ගේ සනුදහනේ දේශපාලන අංශයේ හිටපු මහලේකම් ජෙෆ්රි බෙල්ට්මන් හා දෙමළ ජාතික සඳහනේ නායක ආර් සම්බන්ධන් යන මහතුරුන් අතර හමුවක් කොළඹදී පැවැතුණා.
පසුගිය ඔක්තෝබර් 26 වනදා සිදු වූ දේශපාලන වෙනසේදී දෙමළ ජාතික සංධානය ක්‍රියාකල ආකාරය පිළිබඳ ප්‍රසාදය පළ වුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා. රජය ගෙන ඇති වැඩපිළිවෙළ හා ඒවා ජනතාව අතරට ගෙන යාම පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. නොබෙදුණු රටක් තුල සියලු දෙනාටම සහයෝගයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගීම අපේක්ෂාව බවයි ආර් සම්බන්ධන් මහතා මෙහිදී කියා සිටියේ. ජාත්‍යන්තර වෛද්‍ය ප්‍රදර්ශනයේ 2019 ලබන ජූලි මාස 12 වනදා සිට 14 වනදා දක්වා කොළඹදී පැවැත්වෙනවා. එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ 13 වන වරටයි. මේකේ තිබෙන සුවිශේෂත්වය තමයි මෙහිදී අපේ දේශීය වෛද්‍ය ක්‍රමය සහ බටහිර වෛද්‍ය ක්‍රමය පිළිබඳ දෙකේම සංකලනයක් තමයි මේ වෛද්‍ය ප්‍රදර්ශනය. ඇත්තටම මෙවැනි ප්‍රදර්ශන ඉතාමත් වැදගත්. මොකද රටේ ජනතාවට අවබෝධයක් ලබා දෙන්නට අද තිබෙන වෛද්‍ය ක්‍රම පිළිබඳව මෙන්න මෙවැනි දේවල් අපිට පෙන්වා දීමට ලැබෙන අවස්ථාව තමයි මෙවැනි ප්‍රදර්ශනයකින් ලැබෙන්නේ. නවතත් ප්‍රවෘත්ති සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ශිල්ප සේනා වැඩසටහන සෑම මාසකදීම ක්‍රියාත්මක කරන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. කුලියාපිටියේදී පැවති මාධ්‍ය හමුවකදී එම හතා මෙම අදහස් පළ කළා. රටේ ආර්ථිකයට වෙන්න ඩොලර් බිලියන 5ක වගේ දායකත්වයක් ලබා දෙන බලාපොරොත්තු වෙනවා මෙම අමාත්‍යාංශය තුලින්. ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් අපි සාකච්ඡා කරමින් පවතිද්දී අපිට කොළඹ විතරක් සිදු වෙලා මදි. මේ ප්‍රදේශවලට ඇවිල්ලා මෙම තාක්ෂණික වැඩසටහන අඳුන්ලා දෙන්න ඕනේ කියන තීන්දුව ගත්තා. සෑම දිස්ත්‍රික්කයකටම මාසයකට සැරයක් දිස්ත්‍රික්කයක් ආවරණය කරන ආකාරයේ ශිල්ප සේනා කියලා වැඩසටහනක් තුලින්. මේක ඇත්තටම එක්සිබිෂන් එකකට වඩා එක්ස්පොසිෂන් කියලා කිව්වොත් නිවැරදි. විශ්වවිද්‍යාලයට එන්න බැරි. එම අවස්ථාව උදා කරගන්න බැරි දරුවන්ට මෙහි පළමු වැඩසටහන කුලියාපිටිය නගරයේ ආශ්‍රිතව ඇරඹීමට පියවරගෙන තිබෙනවා. කුලියාපිටිය කාර්මික විද්‍යාලයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ පිළිබඳ සොයා බැලීමට සුජීව සේනසිංහ මහතා කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඩීවී චානක මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය ගැන ඔහු අදහස් දැක්විය යුත්තේ පාර්ලිමේන්තුවේදී නොව ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් බව නීතිඥ එකමුතු පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා. අපි අභියෝග කරන එතුමාට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙන්නේ නැතුව තමුන්නාසේ ලක්මාල් ගැන කියන කරන ප්‍රකාශය සත්‍යද අසත්‍යද කියන කරුණ අපි ඔප්පු කරන්න සූදානම්. ඒ නිසා මෙවන් කරුණු පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා තමුන්නාසේ කතා නොකරන්න කියලා අපි ඉල්ලනවා. මේ තමුන්නාසේ ප්‍රෞත් සාකච්ඡාවක් කියලා කියන්නේ මේ කරුණ. ඒ නිසා අපි පොලිස් පොත්කෙන් වහම ඉල්ලා සිටිනවා මේ පරීක්ෂණයේ නිසදලු ඉටු කරන්න. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තද වැසි පතිත වූ බව අප වාර්තාකරුවන් පවසනවා. ජලාශවල ජලපෝෂක ප්‍රදේශවලටද තද වැසි ඇදහැලිමින් තිබෙන බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ. භගවන්තලාව නොවුඩ් සහ හැටන් යන ප්‍රදේශවලට මිලිස වැසි ලැබී තිබෙනවා. නොවුඩ් නගර සීමාවේ ස්ථාන කිහිපයකට අයිස් වැසිද පතිත වී ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. කාසල්රි සහ මෞසා කැලේ ජලපෝෂක ප්‍රදේශවල මාස කිහිපයක් වැසි නොලැබීම නිසා ජලමට්ටම පහත වැටී තිබුණා. දැන් ව්‍යාපාරික පුවත්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් රතවාහන රක්ෂණ පාරිභෝගිකයා සඳහා හඳුන්වා දී ඇති මෝටර් ප්ලස් රිවෝඩින් දිනුම් මැදීමේ ප්‍රථම ත්‍යාගය වන ටොයෝටා CHR රථයේ එළිදැක්වීම සිදු කෙරුණා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සභාපති KA විමරණේති රාජා ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලුත්කම යන මහත්වරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සතුස මෝටරින් සමාගම නවතම ඉසුසු ඩී මැක්ස් රථය වෙළඳපොළට හඳුන්වා දුන්නා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන කලම්බු මෝටර් ෂෝ ප්‍රදර්ශනයේදී එම සමාගමේ සාමාන්‍ය අධිකාරී ඩර්බ් ජොසුවා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
Sri Lanka Insurance Happiness Carnival 2019 සැණකෙළිය දෙවන වරටත් ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. පවුලේ සියලු දෙනාට එක්ව සතුට විනෝදයේ බෙදා හදාගත හැකි විශේෂාංග රැසක් මීට එක් කර තිබුණා. Sri Lanka Insurance ප්‍රධාන විධායක නිලධාරී චන්තන එල් අලුත්කම යන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. स्वर्णाभरण क्षेत्र प्रकट आयतन सोरस्की जेम्सटोन आयतन सिवन वरटा संविधान कल सोरस्की जेम्सटोन आर्टी ऑफ ब्रिलियंस वेडसटहन कोलंब शांग्रिला होटल पवेत्तुना श्रीलंकावे स्वर्णाभरण क्षेत्र कटेतु करन प्रधान पेले आयतन असुवक पमन मेम वेडसटहनटे वसिटिया सैम वसरकम लोके एक रटक तोरागिन पवत्तुन लबन मेम वेडसटहन मेवर श्रीलंकावे दी पवत्वीम विशेषत्वयक एम आयतनीय सभापति कर्ट बिंडट महतायतुलु पिरिसक मीट एक वसिटिया ඒ සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk